සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ මේ මොහොතේ මේ රටේ හොඳට දුවන හොඳට ක්‍රියාත්මක වෙන ශාස්ත්‍රයක්. ඉතිහාසයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබුණේ වෛද්‍ය සංගමේ ඒකාධිකාරීත්වයක් විදිහට. හිටපු සෞඛ්‍ය පාලක යට වුණා වෛද්‍ය සංගමේ බලපෑමට. ඒක නිසා ඒ සෞඛ්‍ය අමාත්‍යවරු හොඳයි වෛද්‍ය සංගමයට. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා නරකයි වෛද්‍ය සංගමයට. මේ කාලේ ඒගොල්ලෝගේ අධිකාරීත්වයට ඒ ප්‍රමාණයකට ඉඩක් නොදෙන නිසා. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පිළිගන්නවා යොදන මුදලට සාපේක්ෂව ඉහළම සෞඛ්‍ය සේවාවක් තියෙන රටක් තමයි කියලා ලංකාව. ඒකින්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ මොහොත වෙනකොට කරමින් ඉන්නේ හොඳට ක්‍රියාත්මක වෙන ශාස්ත්‍රයක් බරපතල ආරවුලකට දාන එක. ඒක නරක ක්‍රියාවක් රටක් විදියට ගත්තාම. වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහත්තයා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත් දවසේ ඉඳලා සෞඛ්‍ය සේවාවට විශාල කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ඒක අපි කියන්න අවශ්‍ය නැහැ. මුළු ජාත්‍යන්තරයේම අද ඒක පිළි අරන් තියෙනවා. තෙද සේවයට ඇතිතරම් හෙදියම් බඳව ගන්නවා. ඒවට අවශ්‍ය ප්‍රතිපාදන දෙනවා. අතුරු වෛද්‍ය සේවයට අවශ්‍ය නම් උපාධියක් ගන්න. ඒ උපාධිය වෙනුවෙන් සටන් කරනවා. ලියාපදිංචි වෛද්‍යවරුන්ට දාලා තිබ්බ කඩයිම් කඩනවා. ඒ අවශ්‍ය පහසුකම් ඒ සාධාරණ නිලීම් ලබා දීමට වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා ක්‍රියා කරනවා. රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා කියනවා. ඒතර මේ වෛද්‍ය නිලධාරී සංගමය කියන එක දන්නේ නැද්ද? වෛද්‍ය නිලධාරී සංගමේ හරි වෘත්තීය සමිතියක උමනාවට ප්‍රජා අයිතිය අහෝසි කරන්න බෑ කියලා. ප්‍රජා අයිතිය මිනිස්සෙක්ගේ අහෝසි කරනවා කියන්නේ ලොකු ක්‍රියාදාමයක්. ඒක කරන්න වෛද්‍ය නිලධාරී සංගමේ නිර්දේශයට බෑ. නමුත් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ කියන එක මේ රටේ සිද්ධ වෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වා සෞඛ්‍ය ඇමතිවරයව පත් කරන්න එපා කිව්වා. මුදල් ඇමතිවරයව පත් කරන්න එපා කිව්වා. එතකොට මේ රටේ ආණ්ඩු මහ ජනතාවගේ ඡන්දයෙන් බලයටපත් වෙලා ආණ්ඩුව වැඩ කරන්න ඕනේ වෛද්‍ය නිලධාරී සංගමේ කියන විදිහට.